හොඳයි අයිබෝන් කටියටම අද මේ ඔයගලන්ට ලස්සන වැඩක් පෙන්වන්න හදන්නේ මේක ඔයගොල්ලෝ කැමති කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් අපි ඔයගලන්ට අද කියලා දෙන්න හදන්නේ කොහොමද තමන්ගෙම AI bot කෙනෙක් හදාගන්නේ කියලා විශේෂිත වූ මාතෘකාවක් සඳහා يعني නිකම්ම නිකන් chat GPT නෙමෙයි මොකක් හරි වැදගත් ඔයාට ඕනි කරන මාතෘකාවක් සඳහා කොහොමද AI bot කෙනෙක් හදාගන්නේ කියලා විශේෂයෙන්ම මේ පාසල් දරුවෝ මේ YouTube channel එක බලනවා එතකොට ඒගොල්ලන්ගෙන් ඉංග්‍රීසි මීඩියම් කරන දරුවන්ට එම මේක සෑහෙන වැදගත් වෙයි අනිත් දරුවන්ටත් මේක වැදගත්කමක් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් කරන වැඩේ මේක ගොඩක් වැදගත් වෙයි තමන්ගේ දැනුම අලුත් කරගන්න තමන්ට විෂය අධ්‍යයනය කරද්දී තියෙන ගැටලු විසඳ ගන්න ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඒ හැමෝටම ඕනි කෙනෙකුට මේකේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මම ගුරුවරයෙක් විදිහට ඉතින් මට ඩක් ගාලා පේන්නේ මේක දරුවන්ට වැදගත් වෙන විදිය එතකොට මේකෙදි ඔයගලන්ට වෙබ්සයිට් එකක් තියෙනවා යන්න මේ poe.com කියන වෙබ්සයිට් එකට යන්න මම චුට්ටක් zoom කරලා පෙන්නන්න මෙන්න මේ poe.com කියන වෙබ්සයිට් එකට යන්න මේ වෙබ්සයිට් එකේ තමයි වැඩේ තියෙන්නේ නිකන් Google එකේ search කරත් කමක් නැහැ නැත්නම් poe.com කියලා කෙලිම ගාලා යන්නත් පුළුවන් මේකේ ඇතුළට ගියාම මම නම් දැන්ටම login වෙලා ඉන්නේ ඔයගලන්ට මුලින්ම login page එකක් එනවා ඒකේ ලොකු දෙයක් නැහැ ඒකේ ඔයාගේ Gmail එකෙන් login වෙන්න විතරයි තියෙන්නේ continue with Gmail දීලා Gmail එකෙන් login වෙන්න ඉතාලම සරල වැඩක් තියෙනවා ඊට පස්සේ කොහොමද ඕපන් වෙන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේ ඉන්ටර්ෆේස් එක ඇතුලේ ඕගලන්ට බලා ගන්න පුළුවන් විවිධ කොටස් ගොඩක් තියෙනවා ඒකෙදි ඕගල මේ මුලින්ම බොට් එකක් නිර්මාණය කරනවා නම් මෙන්න මේ ක්‍රියේටර් බොට් කියන එකට තමයි යන්න ඕනේ මේ ක්‍රියේටර් බොට් කියන එකට ගියාම මුලින්ම අපිට එනවා බොට් එකට නමක් දෙන්න කියලා මම දැන් හිතන් ඉන්නේ මේ 9 වසර ICT ඉගෙන ගන්න දරුවන් සඳහා මේ බොට් එක නිර්මාණය කරන්න එනිසා මේ මම මේක නම දෙන්නම් grade 9 ICT කියලා. මේක ඕනනම් මේ ස්පේස් තියන්න නැතුව ඩෑෂ් එක වගේ ගන්න පුළුවන්. එතකොට අවුලක් නැහැ. නම බලන්න හරියට වදම දිනවද කියලා. ඒක යුනික් නමක් වෙන්න ඕනේ. කලින් කවුරුත් දීපු නැති නමක් වෙන්න ඕනේ. grade 9 ICT කියලා මම දුන්නා. මේකෙදි ඊට පස්සේ අපෙන් අහනවා පළයට ගියාම bot behavior කියන මාතෘකාව යටතේ use prompt කියන එක තමයි පාවිච්චි කරන්නේ. අපි මේ use server කියන එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපේ server එකකින් නෙමෙයි අපි වැඩේ කරන්නේ. ඒකත් වෙලාවක කියලා දෙන්නම් කොහොමද අපේ සර්වර් එකකින් වැඩේ කරන්නේ කියලා. ඒකට ඔයගලන්ට ඔය chat GPT වගේ එකක access key එක තියෙන්න ඕනේ. දැන්ට අපිට මේගොල්ලොම chat GPT එකේ අවස්ථා ටික දෙනවා. ඒ නිසා එච්චර අපිට මේ වහන්සි වෙන්න ඕනේ නැහැ. සල්ලි ගෙවලමුකුත් ගන්න ඕනේ නැහැ. chat GPT API ගන්නවා නම් මම දැන් මුදල් ගෙවන්න ඕනේ. එකේ විතරයි option එක තියෙන්නේ. free එකේ නැහැ. මේකේ මෙතන click කළාම ඔබට bot ගේ base මොන AI එක base කරගෙනද අපේ bot ව හදන්නේ කියලා අපිට ගන්න පුළුවන් මේකෙදි ගොඩක් ඒවා තියෙනවා මේ cloud AI එහෙම තියෙනවා cloud AI කියන්නේ ගොඩක් ඔය coding පැත්තට එහෙම ඉතාලම හොඳ AI එකක් කියලා මම අපේ පන්ති කරලා කියලා තියෙනවා දන්න තියාට try කරලා බලන්න පුළුවන් cloud AI එකට ගිහිල්ලා බලන්න chat GPT ට වඩා coding පැත්තින් සෑහෙන්න බුද්ධිමත් භාවයක් cloud එකට තියෙනවා මම අද මේ coding පැත්තෙ මුකුත් නෙමෙයි හදන්නේ ඒ නිසා පල්ලෙහාට යනවා cloud එක යනකොට Gemini හම්බ වෙනවා අපිට Google ලගේ AI එක Gemini integrate කරන්න පුළුවන් මට පෞද්ගලිකව Gemini එක ලොකු පැහැදීමක් නැහැ. ඒ හින්දා මම Gemini integrate කරන්නේ නැහැ. ඊළඟට මෙතනදී ඔයගලන්ට chat GPT මේකද use කරන්න පුළුවන්. chat GPT free version එක තමයි මේ කොළපාටින් තියෙන්නේ. GPT 3.5 turbo කියලා තියෙන්නේ chat GPT free version එක. ඒ කියන්නේ ඕනි කෙනෙකුට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදී අපිට access limit එකක් මුකුත් නැහැ. ඕනි තරම් ප්‍රශ්න අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක දාන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද එතකොට අවුලක් වෙන්නේ නැහැ මේ limit එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ use කරන කෙනෙකුට ඊට අමතරව මේ GPT 4o කියන එක use කරන්න පුළුවන් මේක තමයි chat GPT කේ අලුත්ම version එක දැන් අලුත් කියන්නේ දැන් නම් අලුත් නැහැ ටික කාලයක් වෙනවා හැබැයි chat GPT ලගේ දැන්ට තියෙන නිවස්ම version එක මේක මේක සෑහෙන බුද්ධිමත් GPT 3.5 ට වඩා GPT 4o කියන්නේ සෑහෙන බුද්ධිමත් එකක් මෙතනදී මේ GPT 4o දාන්න පුළුවන් අවුලක් නැහැ ඕගොල්ලෝ සල්ලි කියලා තියෙන්න ඕනේ නැහැ මේක සාමාන්‍යයෙන් ගන්න මුදල් ගෙවන්න එපයි. ඕගොල්ලෝ මුකුත් මුදල් ගෙවීමක් කරලා තියෙන්න ඕනේ නැහැ මේකෙදි. ඒගොල්ලෝ අපිට chance එක දෙනවා. මොකද chat GPT එකෙත් දැන්ටම තියෙනවානේ දවසකට free ප්‍රමාණයක් අපිට 4o එක පාවිච්චි කරන්න පුළුවන්. يعني paid කරන්න නැති අයට chat GPT 4o කියන එක පොඩ්ඩක් අර රහ බලන්න අවස්ථාවක් දීලා තියෙනවා දැන්ට අපිට. ඒකෙදි දවසකට limit එකක් තියෙනවා. chats ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රශ්න ප්‍රමාණය විතරයි. ඉතින් පස්සේ එයා අයිමත් මේ GPT 3.5 වලට මාරු වෙනවා. මේකෙත් ඒක ප්‍රශ්නෙම තමයි තියෙන්නේ අපිට මේ 4o එක දීලා හදන්න පුළුවන් 4o එක දීලා හැදුවාම අපි හදන බොට් ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණය සීමිතයි ප්‍රශ්න 10ක් 12ක් තමයි අහන්න පුළුවන් දවසකට
එතකොට ඒක සාමාන්‍ය විදිහට ළමයි ප්‍රශ්න අහනකොට හරි කවුරු හරි යූස් කරන කෙනෙකුට ප්‍රශ්න අහන දින් ඉතින් ඒ හැටි. එතකොට ඒක එච්චර මේ සාර්ථක වෙන්නේ නැහැ කියලා මං හිතනවා. ඊට අමතරව මේක මේ වගේ වැඩ වලට විතරක් නෙමෙයි මේ ලාමා AI එක ඊට පස්සේ පල්ලෙහාට යනකොට ඔබට මේ ඩලි වගේව දෙනවා. ඒ කියන්නේ ඉමේජ් ජෙනරේෂන් පැත්ත. මේ AI එකේ මොකද්ද කරන්න කියලා පල්ලෙහා දාලා තියෙනවා. මෙතන කැටගරිය මාරුත් වෙනවා ඉමේජ් කියලා. ඩලි තියෙනවා, අයිඩියෝග්‍රෑම් තියෙනවා, පල්ලෙහාට ඇදි ස්ටේබල් ඩිෆියුෂන් තියෙනවා. මේකෙනුත් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. විශේෂයෙන් ওই මූණක ෆොටෝ එකක් දීලා ඒකේ මූණ මාරු කරන්න වගේ ඒවා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න මේ තියෙන ඒවත් එක මොනවද කරන්න පුළුවන් කියලා. විශේෂයෙන් ඉස්සෙල්ලා මේ AI එක අධ්‍යයනය කරන්න, AI එකේ මොකද්ද කරන්න කියලා. ඒ AI එකකින් කරන වැඩේ ගැන තේරුණාම ඔයාට ඒක ඔයාගේ බොට් එකට ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්. මේවත් යම් කිසි මට්ටමක ෆ්‍රී පේඩ් වර්ෂන් තියෙනවා. ඩලි කියන්නේ සබ්ස්ක්‍රයිබ් ඇක්සස් එකක් තියෙන පේනවනේ මෙතන ගහලම තියෙනවා. සබ්ස්ක්‍රයිබ් ඇක්සස් එකක් තියෙන නිසා ප්‍රශ්න තියෙන්න පුළුවන් කරගෙන යනකොට. ෆෝ එකේ තියෙනවා සබ්ස්ක්‍රයිබ් ඇක්සස්, මේක නම් මේක අවුලක් නෑ. ඊට අමතරව මට කියන්න බැරනවා කලින් උඩ ක්ලෝඩ් AI තිබ්බා. ක්ලෝඩ් AI කියන්නේ යම් කිසි ප්‍රමාණයක් ෆ්‍රී හම් වෙලා ඉතුරු ටික පේ කරන්න ඕන එකක්. අර ChatGPT 4o එක වගේ තමයි. දවසක ලිමිට් එකක් තියෙනවා. නැත්තම් පේ කරන්න ඕනේ ChatGPT ගානම තමයි මං හිතන්නේ ඒක. මේක ඉතින් අපිට ගෙවන්න මුකුත් ඒකල කියන්නේ නැහැ. අපිට ෆ්‍රී දෙන එක අරගෙන ඉතුරු ටික එතනින් ඉවර කරනවා. මං දැන් ඒ නිසා GPT 3.5 එක පාවිච්චි කරනවා. දිගටම අපිට ගෙනියන්න ඕනේ ඉඳලා. හරි ඕනේ නම් බොට්ලා ගැන කිය මේ බේස් බොට් එක ගැන කතා කළා. කවුද බේස් කියලා. ඔයාට ගැලපෙන එක තමයි වා තෝර ගන්න ඕනේ. ඊළඟට මෙතන තියෙනවා ප්‍රොම්ප්ට් එක. මේක කියලා තියෙනවා tell your bot how to behave and how to respond to your message. එනෝ අපි අපිගේමක අපේ bot ගෙන් කවුරු හරි ප්‍රශ්න අහනවා කියලා. ඒ ප්‍රශ්න අහනකොට මොන විදියටද රෙස්පොන්ඩ් කරන්න ඕනේ, මොන වගේද හැසිරෙන්න ඕනේ කියලා තමයි අපි මෙතන කියන්න ඕනේ. මොනවද කරන්න ඕනේ කියලා. Try to be clear and specific as possible. පුළුවන් තරම් පැහැදිලිව සහ විස්තරාත්මක වෙන්න කියනවා පුළුවන් තරම්. මේකෙදි මෙතන සරල ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුළුවන්. එහම ලොකු ඉංග්‍රීසියක් ඕනේ නැහැ. සරල ඉංග්‍රීසියෙන් ගැහුවාම AI හරහා ඒගොල්ලෝ තේරුම් ගන්නවා මොකද්ද අපි කියන්නේ කියලා. You are මේකේ example එකක් දීලා තියෙනවා. You are a travel assistant, provide travel recommendation for destination, hotels and activities in a friendly and informative manner. එතකොට මේ ඒ වගේ එකකට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ වෙලාවේ ගහමු You are a ICT teacher. Answer all the question. Spelling ana man gana wedi hithanne pa spelling samahalaada dan magena auto correct ena. E wage ma me ehema spelling oy podi podi errors tiyena wacha hithanne pa ewa e gollo auto correct karagannawa. Naththam apita ithin antimata ewa balla hadanna puluwam apita highlight kala pennanawane. Please answer the whole question based on the මම මේකෙදි කියනවා මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න මෙන්න මේ නොලෙජ් බේස් කෙනෙක්ට තමයි අපි අපේ මේ 9 වසරේ ICT පොත දාන්නේ. ඒ නිසා මම නොලෙජ් බේස් කෙනෙක් කොපි කරගන්න. given in knowledge base section කියලා කියනවා. එතකොට එයා දන්නවා knowledge base එකේ දීලා තියෙන මේ PDF එක පාවිච්චි කරලා තමයි මේකට උත්තර දෙන්න ඕනේ කියලා. අපි තව කියමු මෙයාට මේ පුළුවන් තරම් විස්තර කරලා පැහැදිලිව කියලා දෙන්න කියලා. සරල ඉංග්‍රීසි භාවිච්චි කරන්න ලොකුවට ඕනේ නැහැ. ආයි මං හිතනවා ඕනිකන් ප්‍රමාණය ඇති කියලා. තව ඕන නම් තව විස්තරාත්මකව අපිට මේක ටයිප් කරන්න පුළුවන්. එහෙම විස්තර කරන තරමට හොඳයි. මේ පොඩි පොඩි කරෙක්ෂන් ටිකක් තියෙනවා. මම කරෙක්ෂන් ටික කරෙක්ට් කරලම දානවා. නොලෙජ් බේස් කියන එක දෙව දාලා තියෙනවා. හරි. ඔය විදිහට මම එයාට දුන්නා මේ එයාට එයා මොකද කරන්න ඕනේ බොට් කෙනෙක් විදිහට, එයාගේ හැසිරීම මොකද්ද බොට් කෙනෙක් විදිහට, එයාගේ රාජකාරිය මොකද්ද කියලා. ඊළඟට මෙතන නොලෙජ් බේස් කියලා එක තියෙනවා. මේකෙදි කියනවා මේ ප්‍රොවයිඩඩ් කස්ටම් නොලෙජ් දැට් යූ බොට් විල් ඇක්සස් ටු ඉන්ෆෝම් ඉට්ස් රෙස්පොන්ස්. මේක අපිට ඕන එකක්ද? සමහරවිට මේක කාර්යාලයක කෙනෙක් පාවිච්චි කරනවා නම්, එන ඔෆිස් එක කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් වැඩි හිටියෙකුට. ඒගොල්ලන්ගේ අවුරුද්දෙම තියෙන ඕවරෝල් අපි කියමු සේල් සමරි එක. සේල් සමරි එක ඔක්කොම අප්ලෝඩ් කරලා PDF එක අපිට ඒ පිළිබඳ මේකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉස්සර නම් ඉතින් අපි කරන්නේ කවුරු හරි ගැන ප්‍රශ්නයක් අහුවාම සම්පූර්ණයෙන් අධ්‍යයනය කරන එක. අධ්‍යයනය කරන්න ඕනේ නැහැ. සේල් සමරි එක දුන්නා ඒක මේකට අප්ලෝඩ් කරලා කරන්න ඕනේ. කෝඩින් කිව්වා එයාට මොකද්ද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් අහුවාම
ඊට පස්සේ පුළුවන් ලස්සන්ට මේක මුළු ස්ටාෆ් එකකටම බෙදා ගන්න. එතකොට ස්ටාෆ් එකට තමන්ට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් කවුද වැඩිපුරම සේල් එක කළේ කියලා අහන්න ඕන නම් බොට් ගේ ප්‍රශ්නය අහුවාම බොට් PDF එක ඇනලයිස් කරලා අපිට උත්තර දෙනවා කොහෙද PDF එකේ තියෙන්නේ කියලා පෙන්වනවා. මේක ඔය ස්ටඩි තමයි ඉතින් තියෙන්නේ මේ මේ තියෙන බේස් එක අනුව තමයි මේ මේ දෙන එක අනුව තමයි කරන්න කියලා. මම ඒකට ඇඩ් නොලෙජ් සෝස් කියලා තියෙන තැනට මම PDF එක අප්ලෝඩ් කරනවා. නම් වසරා ICT පොත් තමයි මම අප්ලෝඩ් කරන්නේ. මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා ඩවුන්ලෝඩ් එකේ. මේ තියෙන ග්‍රේඩ් 9 ICT ටෙක්ස්ට් බුක් එක මම ඒක අප්ලෝඩ් කරනවා. එතකොට ග්‍රේඩ් 9 ইনফরমේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි සම්පූර්ණ ටෙක්ස්ට් බුක් එක දීලා තියෙනවා පාඩම් 6ම තියෙන ඒවා. ඒ නිසා මේ ටිකක් වෙලා යයි සමහර අප්ලෝඩ් වෙච්ච ලෑ නිකුත් නැහැ ලොකෝ PDF එකක් නෙමෙයි. ඒක නිකන් අපි පල්ලෙහා ටික බලමු. තව ඕනනම් වාට තව මෙතනින් ගිහිල්ලා ආයෙමත් ඇඩ් කරන්න පුළුවන්. තව PDF තියෙනවා නම් මං ගාව දැන් ඕක විතරයි තියෙන්නේ. මේක තමයි තියෙන්නේ මට ඕනි වෙන්නේ දාන්න. මේක විතරයි කියන්නේ මේක විතරනේ මට ඕනි දාන්න. ඒ ටික දාන්නේ. ඊට පස්සේ පල්ලෙහා මෙතන ග්‍රීටින් මැසේජ් කියලා එකක් තියෙනවා. ග්‍රීටින් මැසේජ් කියන එකෙන් කියන්නේ the bot will send this message at the beginning of every conversation. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් chat එක පටන් ගන්නකොටම මෙයා message එකක් දානවා මේ අර කොහොමද hi how are you how can i assist you වගේ එකක් දාන්නේ. මම කොහොමද ඔයාලට උදව් කරන්න වගේ. මේකේ තියෙන උදාහරණ ඇතින් hi there i am travel assistant how can i help you your next adventure today. එහෙම අහනවා. ඉතින් අපිට ඉතින් මේ කෙටියෙන් දාන්න පුළුවන් hello කියලා දාලා අපි සරලව දානවා hello anything කියලා මම දාමු ඕනි දෙයක් අහන්න කියලා බලමු. Feel free to ask anything about grade 9 ICT කියලා දානවා. එතකොට වැඩේ පහදලි. තව මේක ඇතුලේ advance කියලා option එකකුත් තියෙනවා. Suggest reply random mark මුකුත් කරන්න ඕනේ නැව තියෙන විදිහම තිබ්බනම් හොඳයි. මුකුත් වෙනස් කරන්න ඕනේ අවශ්‍යතාවයක් නැහැ. මෙතන bot profile එකේ කියනවා bot ගේ bio එකක් දාන්න කියලා. bot මොන වගේද කියලා අපි දාමු ග්‍රේඩ් 9 ICT help bot කියලා. එතකොට හරි. ඊට පස්සේ මෙතන make bot publicly accessible කියන එක ටික් කරලා තියන ඔය විදිහම තියන්න. related bot recommendation කියන එකත් ඔහොම තියන්න කමන්නේ. show prompt in bot profile කියන එක නම් off කරලා තියන්න. අවුලක් නැහැ. මේකේ monetization කියලා part එකක් තියෙනවා. ඒ කියන්නේ මේ bot ගෙන් අපිට මේ සල්ලි හම්බ ගන්න පුළුවන් part එකක් තියෙනවා. ඒක දැම්ම කරන්න බෑ. ගොඩක් දෙනෙක් අතර share වෙලා ඊට පස්සේ මේකට වෙනම වැඩක් ඒක. ඒක කැමති නම් මේ ක්‍රියේටර්ස් කෙනෙක් ක්ලික් කරලා බලන්න. නැත්නම් පල්ලෙහා කමෙන්ට් එකේ සෙක්ෂන් එකේ දාන්න ඒක කොහොමද කරන්න කියලා වෙන වෙලාවක වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. මේට අමතරව දැන් ඔක්කොම හරි එකක් අඩුයි අපේ. උඩ මෙන්න මෙතන තියෙනවා edit picture කියලා option එකක්. ඒකින් අපිට පුළුවන් bot පොඩි profile picture එකක් add කරන්න. මේ වෙලාවේ මොකක් හරි තියෙන එකක් අපි බලමු. මොකක් හරි එකක් නැහැ. මං මේ Google එකට ගිහිල්ලා ටග් ගාලා bot icon එකක් ඩවුන්ලෝඩ් කරලා දානවා. එතකොට නිකන් ලස්සනයිනේ. අනිත් එක ඒගොල්ලෝ එක දැම්මේ නැතුණාම පොඩ්ඩක් අපිට කියනවා දාන්න පටන් ගන්නකොටම මේ එකක් දාන්න කියලා. ඒ නිසා මොකක් හරි මෙන්න මේ වගේ බොට් අයිකන් එකක් දාමු පටන් ගන්නවා. ඩවුන්ලෝඩ් කරගන්නවා නිකන් සේව් කරගන්න. නිකන් JPG එක තිබ්බම ඇති JPG නෙමෙයි ඒක ඩවුන්ලෝඩ් වෙන්නේ. JPG වගේ ඉමේජ් එකක් ගන්න. මේක වෙබ් පී වලින් එන්නේ. ඒ නිසා මේ JPG වලට දාගමු අපි. හරි වෙබ් පේජ් එක ඇවිල්ලා තියෙන්නේ. හරි ඒක ඩවුන්ලෝඩ් වුණා. එතකොට මම ආයෙ හැපැත්තට ගිහිල්ලා edit picture කියන එකට ගිහිල්ලා අර ඩවුන්ලෝඩ් කරපු bot image එක දෙනවා. එතකොට ඔබට පේනවා අන්න මගේ bot image එකක් ආවා. හරි හරි මම පල්ලෙහාට ගිහිල්ලා අපි දැන් ඔක්කොම හරි. දැන් අපිට පුළුවන් create bot කියන එක දෙන්න. ඔන්න මෙතන උඩින් කොළපාටින් වැටෙනවා bot created කියලා. ඒ වගේම මෙතන වැටලා තියෙනවා grade 9 ICT කියලා වැටලා bot info ටික වැටිලා ඒ වැටලා තියෙනවා. මේකෙත් මේ සම්පූර්ණ free version එකක් නෙමෙයි. මේ මෙතන වැටලා තියෙනවා කොච්චර යනවාද කියලා. point 20ක් යනවා කියලා එක message එකකට. message 118ක් මට available කියලා තියෙනවා. يعني මේකෙත් තියෙනවා මේ subscribe option එකක්. සල්ලි ගෙවලා ගන්න පුළුවන් එකක් මේ තියෙන. yearly subscription එකක් තියෙනවා. monthly දෙනවා නම් මාසෙ ඩොලර් 25 ගානේ. monthly ඩොලර් 29ක් කියන්නේ monthly 29ක් වෙනවා ඩොලර්ස්. what will include කියන එකේ මොනවද ඒකේ තියෙන්නේ කියලා තියෙනවා. ChatGPT 4 turbo එකයි cloud 3 එකේ අපිට access හම්බ වෙනවා. ඉතින් නරක නෑ මේක subscribe කළත්.
දැන්ට අපිට අවශ්‍යතාව වෙන්නේ නිකම් බැලුවේ බැක් කළ දානවා. මෙතනින් අපිට පුළුවන් දැන් අපිට ප්‍රශ්න අහන්න කෙලිම ICT පොත අනුව තමයි මෙයා අපිට උත්තර දෙන්නේ. වෙන මොකක්වත් උත්තර දෙන්නේ නැහැ. මේ අපිට දැන් ඉතින් grade 9 ICT මොකක් හරි ප්‍රශ්නයක් මේකෙන් අහන්න පුළුවන්. grade 9 ICT කිව්වහම අපි නිකන් අහමු how to download scratch කියලා අහනවා. මොකද ඒක ওই පොතේ එක තැනක තියෙනවා scratch. ඒක ওই පොතේ තියෙනවා එක තැනක කොහොමද download කරන්න කියලා. බලමු අපි ඒක දීලා how to download scratch කියලා දුන්නාම එයා search කරලා ගන්නවා. හරි ඒ ටික ඔක්කොම මෙයා අපේ මේ හරි පොත් මෙන්න මේ 1 2 3 දාපු දැන් වලින් බලන්න පුළුවන් පොතෙන්ද ගත්තේ කියලා. ඔව් පොතෙන් තමයි aran තියෙන්නේ. මේ පොතේ ගත්ත තැන් ටික මේකේ දාලා තියෙනවා මොන කොහෙන්ද එන්නේ කියලා. go to the official website එහෙම කියලා අනුමනන් තියෙනවා. ඊට අමතරව ICT තව අපිට ඕන ප්‍රශ්න අහන්න පුළුවන්. මේ ICT ප්‍රශ්න අහන කලින් ICT පොත පොඩ්ඩක් ඕපන් කරලා බලන්න ඕන හරියටම මොනවද තියෙන පාඩම් ටික කියලා මම මතක නැහැ. ආරයිට් පළවෙනිකේ තියෙනවා මේ preparation of computer specification කියන එක. මේ අර පරිගණකයක් නිර්මාණය කරන්න කලින් කරන්න ඕනේ ඒවා. හරිද? එතකොට මේකෙන් අපිට ඕන නම් ප්‍රශ්න අහන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ මෙන්න මේක අපි අහමු. some example of user requirements මොනවද කියලා මේක මෙතනින් copy කරගෙන යන්න අම්මා. දෙන්න ගියා මම එයාට කියනවා give me some example of user experiment user requirements කියලා. ආලා මම එන්ටර් කරනවා. එතකොට යාමට PDF එක ස්කෑන් කළා බලලා යාමට කියන්න ඕනි මෙන්න මේ ටික තමයි කියලා. රයිට්. යා මේ ටික කියන ගමන් තව එයත් පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරලාගෙනම කියනවා. මේකෙත් බලමු අපි කරුණු හතක් කිව්වා අපිට. කයි 2යි 3යි 4යි 5යි 6යි 7යි කියලා. බලමු අපි හතක් තියෙනවද කියලා මේක. 1යි 2යි 3යි 4යි 5යි තියෙන්නේ. ඒ කියන්නේ යා වැඩි ප්‍රොටි එකකුත් එකතු කරගෙන තියෙනවා. network management access access the internet preparation of the documentation ඒ ටික තමයි මුලින්ම තියෙන්නේ. editing audio video playing computer games graphic designing playing computer games editing audio video graphic designing කියන මේ පහට අමතරව එයා තව වැඩිපුරත් අපිට දිනු දෙනවා. mobile computing network management කියන දෙක පොතේ නැහැ. පොතට අමතරව තවෙලා දෙනවා. සමහර පොතේ වෙනම පල්ලෙහා තියෙන්නත් පුළුවන්. ওই වගේ තමයි ඉතින් ඔබට ප්‍රශ්න අහන්න පුළුවන් මේ මේ වගේ මොනවා හරි මූලිකව මේ ඕනි ප්‍රශ්නයක් ඔබට අහන්න පුළුවන්. අපි මේ කෙලින්ම හමු මේ what is a peripheral devices කියලා. මොකද අපි දන්නවා මේ පාඩමේ කතා ගන්න peripheral devices නේ. බලමු අපිට පැහැදිලි කිරීමක් දෙයිද කියලා. දැන් උඩ අනිත් chat එක තියෙනවා. මේක හොඳකම එක chat එකක් දුන්නාම සම්පූර්ණ අනිත් එක අපිට පේන්නේ නැතුව යනවා. හරි ඒ අපිට මේ සම්පූර්ණ විස්තරයක් දෙනවා. තාම හොඳයි. මේ වගේම මේ කොහෙන්ද ගත්ත කියලා මේ ඕන එක click කරලා බලන්න පුළුවන්. පහ click කළාම ඒ අදාළ තැන කොහෙන්ද ඒ ටික ගත්තේ කියලා extraction ටිකත් එක්ක තමයි අපිට දෙන්නේ. ඉතින් ওই විදිහට ඔබ ගාව තියෙන ඕන එකක් upload කරන්න පුළුවන්. ඔබට ප්‍රශ්නයක් තියෙන පුළුවන් සමාජයට මේ සිංහල පොත් upload කරන්න පුළුවන්ද කියලා. සිංහල පොතක් upload කරන්න මම හිතන්නේ ChatGPT 4 ඕත් එක්ක නම් සමාජයට පුළුවන් වෙයි සිංහල medium පොතක් upload කරගන්න. හැබැයි එතකොට දවසකට අහන්න පුළුවන් ප්‍රශ්න ගාන සීමිතයි. ඉංග්‍රීසි තමයි ගොඩක් වෙලාවට මේකට support කරන්නේ. වෙනත් languages Tamil medium ඕනි කියලා එකක් try කරලා බලන්න upload කරන්න. එතකොට මේ ඔබටම බලා ගන්න පුළුවන් මොන වගේද වෙන්නේ කියලා. සමහර ChatGPT version ඒ අදාළ language එකට support කරන එකක් නැති වෙයි කියලා හිතනවා. එතකොට ඔන්න ඔය ටික තමයි මේකේ මූලිකව ඔබට ඉගෙන ගන්න තියෙන්නේ. මෙතනින් එහාට මේ වැඩේ ඔබට කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේකේ වැදගත්ම කියලා තමයි මෙන්න මෙතන තියෙනවා මේ share කියලා button එකක්. මේ share කියන button එක click කළා ඔබට පුළුවන් මේ ඔබේ botව share කරන්න. මෙන්න මෙතන grade 9 ICT කියන එක ආයෙ click කළා නම් එතකොට මේ බොඩ් එක ෂෙයා වෙනවා. ඊට පස්සේ මෙතනින් ඉන්න බලමු. මමත් කලින් ෂෙයා කළේ නැහැ. මෙන් දන්න ෂෙයා ලින්ක් එකක් වෙනනවා. ලින්ක් එක කොපීට් කියලා මෙතන උඩ වැටෙනවා. දැක්කේ නැහැ කොළපාටින් වැටලා තියෙනවා ලින්ක් කොපීට් කියලා. අපි ගිහිල්ලා බලමු මේ උඩ බාර් එකේ ලින්ක් එක ක්ලික් කළා. මම ලින්ක් එක මෙතන ටයිප් කරලා එන්ටර් කළා. හරි. එතකොට එකට එන්න පුළුවන්. ලින්ක් එක තමයි ලින්ක් එක මෙන්න මේක මම chat එකට මම paste කළා. මේ තියෙන poe.com/grade9ict කියන ලින්ක් එක තමයි මගේ බොට්ගේ ලින්ක් එක. මේක ඉතින් ඔයාලට යාළුවොත් එක්ක බෙදා ගන්න පුළුවන්. බෙදාගෙන ඒගොල්ලන්ටත් මේකෙන් ප්‍රශ්න අහන්න කියන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් මේ බොයි මගේ බොට්ස්ලා හදන්න. හදලා ඒ බොට්ස්ලාව පල්ලෙහා
කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න බොඩ්ගේ ලින්ක් එක. එතකොට මං ගිහින් බලන්න ඔයා අද බොඩ් කවුද මොකද කරන්නේ කියලා. ඒ වගේම අනිත් යාළුවන්ටත් පුළුවන් අනිත් අය පල්ලෙහා කමෙන්ට් කරන තමන්ගේ බොඩ් ලින්ක්ස් ෂෙයා කරගෙන ඒවා බලා ගන්න අනිත් යාළුවෝ මොනවද හදලා තියෙන්නේ කියලා. එතකොට මේ වගේ වැදගත් දේවල් දිගටම අපි YouTube එක කරා අපිට දිගටම ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා මේ හැමදාම කියනවා වගේ please subscribe this channel and hit the like button. එහෙම කියනකොට බලන්න සමහර යටින් ඩෙස්ක්ටොප් එකේ බලන කට්ටියට subscribe button එක සහ like button එක අමුතු පාටකට පේනවාද කියලා. ඒක YouTube එකේ අලුත් option එකක් check කරන්න හම්බුනේ නැහැ. ඒක වෙන්න නම් හරියටම හරියටම කියන්න ඕනේ. Please subscribe this channel and hit the like button. වගේ ඉංග්‍රීසියෙන් තේරෙන කිව්වම යා ඒක බලන ඔප්ෂන් එකක් තියෙනවා. ඒක අමතර කැලක් විදිහට කිව්වේ. බලන්න සමහරට ඒ වගේ වෙනවද කියලා වෙනවනම් පල්ලෙ කමෙන්ට් එකක් දාන්න. ඔව් මේ like button එකයි subscribe button එකයි නිකන් දේ දුන්නක් යනවා වගේ දැක්ක කියලා. එහම දැක්කොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න. එතකන් හැමෝටම අයබෝවන්.